මේ වීඩියෝ එකෙන් ඔයාලට තනියම Thailand tour එකක් plan කරගන්න කොහොමද කියලා කියලා දෙන්න හිතුණා. අපි ගිය දෙසැම්බර් වල Thailand tour එකක් ගියා දවස් 8ක. එක්කෙනෙක්ගේ බජට් එකේ ලක්ෂ 3යි. ඉතින් මං A to Z වැඩේ කියලා දෙන්න. පළවෙනි දේ තමයි එයා ටිකට්. ඉතින් අපි තෝරගත්තේ ශ්‍රී ලංකන් එයාලයින් එක. අපිට ටිකට් එකට ගියේ 122000යි. ටිකට් එක බුක් කරගන්න අපිටම දැන් තනියම පුළුවන්. ශ්‍රී ලංකන් වෙබ්සයිට් එකට ගිහිලා ඩේට් එක සිලෙක්ට් කරගෙන Tamanටම පේමන්ට් වැඩේ කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි වීසා. ඉතින් මේ පාර සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල් එකෙන් වීසා ඇප්ලයි කරා. ඉතින් වීසා වලට රුපියල් 22000ක් ගියා මාස 3කට. 2 එක යන මාසෙට කලින් ඔයාලා මේ එයා ටිකට් සහ වීසා එක ඇප්ලයි කරගත්තොත් හොඳයි. හේතුව තමයි දිනේ ලං වෙද්දී එයා ටිකට් වල ප්‍රයිස් එක වැඩි වෙනවා. ඊළඟ දේ තමයි කරන්සි එක්ස්චේන්ජ්. අපි ලංකාවේ බැංකුව වලට කෝල් කරලා බැලුවා ඩිරෙක්ට් අපිට තායිලන්ඩ් බාත් ගන්න පුළුවන්ද කියලා රුපියල් දීලා. හැබැයි එයාලා ගාව නැහැ කියලා කිව්වා. අපට ඕන නම් තිබ්බ එයාපෝට් එකේ හෝ කොළඹ අවට තියෙන මනි එක්ස්චේන්ජ් කරන තැන් වලට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න. හැබැයි විවිධ හේතු හින්දා අපට චෝ එකක් තිබ්බේ නැහැ. කොකරච් කියලා යාළුවෙක්ගෙන් ඩොලර් කෑෂ් විදිහට ඉල්ල ගත්තා. ඊට පස්සේ තායිලන්ඩ් ගිහිල්ලා තායිලන්ඩ් බාත් වලට අපි එක්ස්චේන්ජ් කරගත්තා. කොයිම වෙලාවකවත් එයාපෝට් එකේ ඇතුලේ එක්ස්චේන්ජ් කරන්න එපා. රේට් එක අඩුයි. අපට ඒක තේරුණා එයාපෝට් එකෙන් එළියට ගියාට පස්සේ. පොඩි ගාණක් එක්ස්චේන්ජ් කරගත්තට කමක් නැහැ. බැංකුක් වලට නටන වියදමට. ඊළඟ දේ තමයි සිම් එක. අපි මුලින්ම එයාපෝට් එකෙන්ම ගත්තා AIS කියන සිම් එක. රුපියල් 6000ක් වගේ වුණා අපේ data package එකට. හැබැයි AIS sim එකේ data ඉවරලා අපි reload එකක් දාගන්න තරක් වෙලා සෑහෙන කට්ටක් යනවා. බැරිම තැන true 5G කියන sim එක ගත්තා. ඒ sim වලට හැම තැනම වගේ reload තියෙනවා. ඊළඟ දේ තමයි travel places ටික select කරගන්න එක. ඒ කිව්වේ pre අපට බලන්න යන්න පුළුවන් තැන් සහ ටිකට් අරගෙන බලන්න යන්න තියෙන තැන්. ඉතින් අපි මේකට place select කරගන්න YouTube එකේ videos බලුවා. ඒ වගේම ගොඩක් article කියුවා. ලංකාව වගේ නෙමෙයි මෙහි පන්සල් වලට යද්දි ටිකට් ගන්නවා. ඉතින් අපට පන්සල් වල tour එකේ රුපියල් 1500ක් වගේ ගන්න. වැඩිපුර ගණන්ක් අපිට ගියේ කිම්පව මහනකෝන් tower එකට නගින්න රුපියල් 12000. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් නිරන්ජන් ස්ටෝරි මගේ YouTube channel එකේ. ඊළඟ දේ තමයි accommodations. අපි ගියම පළවෙනි දවසේ ඉතර අපි room එකක් book කරගත්තේ. ඒ ඇවිල්ලා booking.com එකේ. ඉතින් යන්න කලින්ම මම ලංකාවේ දාම මේ payment එක කරා. අනිත් දවස් වල අපි යන තැන් වල ළඟපාත තියෙන තැනක් book කරගත්තා. සමහර තැන් වලට අපි book කරා booking.com app එකේ. අනිත් තැන් වලට ගිහින් කතා කරලා book කරගත්තා. normal room වලට price තියෙන්නේ රුපියල් 5000ත් 15000ක් අතර. ලොකෝට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඕන තරම් තැන් දිනන නවතින්න. අනිත් දේ තමයි transport. ඉතින් transport එකෙත් එක එක දේවල් තියෙනවා. bus, car, train වගේ දේවල්. ලංකාවේ pick me තියෙනවා වගේ තායිලන්ඩ් වල තියෙනවා graph, bolt කියලා app දෙකක්. graph එකේ ටිකක් ගණන් වැඩි. හැබැයි හැම තැනම එයාලගේ taxis තියෙනවා. bolt එකේ ගණන් අඩුයි. හැබැයි ටිකක් එයාලගේ taxi අඩුයි. ඉතින් අපි app දෙකම use කරා. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් වලදී ඔයාලට මෙට්‍රෝ ට්‍රේන් පාවිච්චි ගන්න පුළුවන්. සමහර තැන් වල අපට කෑෂ් ඩෙලිවරි ලා ටිකට් එක ගන්න පුළුවන්. සමහර තැන් වල වෙනම කොයින් එකක් තියෙනවා. ඉතින් අපේ වීඩියෝස් බලුවොත් එහෙම එයාලගේ මැප් එක බලා ගන්න විදිය, ඒ වගේම එයාලගේ ටිකට් ගන්න විදිය ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි කෑම. කෑම ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. සෑහෙන දේවල් අපි ටේස්ට් කරා. ටිකක් ගණන් වැඩි ලංකාවත් එක්ක බලද්දි කොහොමත් එක්කෙනෙක් එක වේලකට රුපියල් 2000 3000ක් වගේ අතර ගාණක් යනවා. වතුර එහෙම ගන්න 7-11 වලට යන. පිට ගණන් වැඩි. 7-11 තියෙන හැමතැනම. ඉතින් මේ දේවල් ටික හරියට plan කරගත්තොත් ඔයාලට Thailand tour එක කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඉතින් අපේ Thailand සම්පූර්ණ video series එක බැලුවොත් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් Niranjan Story channel එකට ගිහිල්ලා අපේ playlist එක අනිවාර්යෙන් බලන්න.